අයිබවන් ඔබට සුබ දවසක් වේවා. 2023 නොවැම්බර් මාස 23 වෙනිදා සිට නොවැම්බර් මාස 29 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel'e subscribe කර bell icon'e ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි ඔබගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට බාධක ඇතත් අහඹ වාස ගෙන දෙයි. ලග්නාධිපති කුජ මෙම සතිය තුළ ශනි හිමි අනුර නැගතේ අට වැන්නේය. හතර වැන්නාධිපති සඳු දොළොස් වැන්නේ රාහුට අභිමුඛව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. මානසික තත්වයෙහි යම් යම් ව්‍යාකූලතාවයන් ඇති කරනවා. විනෝද කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්වයක් ඇති කරනවා. 23-24 දිනයන් විශේෂයි. රැකියාව හා සම්බන්ධ කටයුතු වල අවිවේකී බවක් ඇතිවද ලැබීම් කෙරෙහි ඉඩ බාධාවක් නොවන බව පෙනෙනවා. උසස් අයගේ උදව් උපකාර වලටද ඉඩ ඇති කරනවා. රාජ්‍ය හා සම්බන්ධ අධ්‍යාපන කටයුතු වල යම් යම් ගැටලු ඇතිවත් එය පරපතර නොවනවා. අහඹ වාසි අවස්ථාවන් පෙන්නුම් කරනවා. විවාහ යෝජනා සම්බන්ධව යම් යම් විරෝධතා මතුවීමට ඉඩ තිබෙනවා. මුල් දින දෙක තුළ මානසික වශයෙන් කරදර පෙන්නුම් කරනවා. ගේතන කටයුතු සුළු ගැටලු අතරින් කරගෙන යනවා. සති අගවන විට වඩාත් යහපත් වෙනවා. රුධිර සේන මට්ටම ගැන සැලකිලිමත් වන්න. සමය ආසාදනයන්ට ඉඩ තිබෙනවා. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. සුභ දිනය අකාරුවාදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ ප්‍රතිලිංගික ඇසුරකට ඉක්මන් නොවන්න. ලග්නාධිපති සිකුරු පොස් වැන්නේ ත්‍රිකෝණස්ථානගත ඔබට රාශි ඵලයෙන් දුබලව සතියේ මුල් දිනදීම කුජ හිමි සිත නැගදේ ගමන් කරමින් සිටිනවා. ඉක්මන් තීරණ මගින් ප්‍රතිලිංගික ඇසුරකට ඉඩ තිබෙනවා. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධව පාර්ශ්ව කරුවන් හා සම්බන්ධතා මගින් සාමාන්‍ය වශයෙන් වාසි තත්ත්වයන් ඇති කරයි. කාර්ය බහුල විවේකයේ තාට වනවා. එහෙත් වෘත්තිය කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට උත්සාහ ගන්නවා. පිරිස් පාලන විශේෂ ශාස්ත්‍රයේ අයට වඩාත් විශේෂයි. කලාව සෞන්දර්ය මෝස්තර නිර්මාණ සම්බන්ධව ප්‍රායෝගික හා සමූහ කටයුතු වල මන හිතකර බවක් ඇති කරනවා. ඉක්මන් ප්‍රේම සම්බන්ධතාවට බොහෝ දුරට ඉඩ ඇති විය හැකි. එය බොහෝ දුරට විවාහ යෝජනා දක්වා දීර්ඝ විය හැකි වුත් ඊට සමගාමීව බාධක තත්වයන් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු පිළිබඳව සාමූහික සාකච්ඡා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න. ඇස්වල වියලි ගතිය උදරගත වියලි බව දැනෙනවා. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණ 23 පැහැය සහ රෝස පැහැය. සුබ දිනය සිකරාදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබ පුද්ගලික ආරක්ෂාව ගැන සිතන්න. ලග්නාධිපති බුධ 6 වැන්නේදී ඉතා පීඩාකාරී ගමන් කරන අතර සති අගදී කේතු හිමි මුල නැගත හා සම්බන්ධ වනු ඇත. තම පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන්න. මිල මුදල් නිශ්චිත හේතුවකින් තොරව උවද වියදම් කිරීමට ඉඩ තිබෙනවා. 24 දිනේ එතරම් යහපත් නොවේ. රැකියාව සම්බන්ධව යම් යම් ගැටලු ඇති විය හැකි මුල් දින දෙක සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන්න. ජල කටයුතු වල යෙදෙන අයට විශේෂයි. 25-26 දිනයන් සාමාන්‍යයෙන් යහපත් ගැටලු වලින් නිදහස් වෙනවා. බොහෝ දුරට මිශ්‍ර බල ඇති කරනවා. ධාරණ හා ස්මරණ ශක්තිය හීනතා ඇති කළද කලා ක්ෂේත්‍රය සම්බන්ධව සහන ලැබීමක් පෙනෙනවා. මිල මුදල් වත්කම් ඇති අය හා සම්බන්ධව විවාහ යෝජනා ඉදිරිපත් වීමට ඉඩ කඩ තිබෙනවා. ඒ සුළුසුළු අඩුපාඩුකම් සහිතවයි. මුල් දින දෙක එතරම් සුබ නොවී ගේතන කටයුතු වල යම් යම් නිරවුල් බවක් 25-26 දිනවල ඇතිවනවා. උදරයේ ඉහළ කොටසේ විශේෂයෙන් උෂ්ණාධික බවක් දැනෙනවා. ඔබගේ ජය අංකය අංක 8.
ජය වන්නේ නිල් පැහැය. ශුභ දිනය සනසුරාදා. කටක ලග්නය. කටක ලග්නය ලබන ඔබගේ මුල් දින කිහිපය සතුටදායකයි. ලග්නාධිපති සඳු වයස්ථානයේදී රාහුට සම්මුඛ වන බැවින් 23-24 යන දිනයන් සුභ නොවේ. සිතේ කඩස්සල ස්වභාවයන් ඇති කරනවා. ඉන්පසු 28 දින දක්වා කාලය යහපත් වෙනවා. උසස් අය හා සම්බන්ධතාවන් මූලමය වශයෙන් ඵලදායක වෙනවා. ප්‍රසිද්ධ කටයුතු වලින් ප්‍රයෝජන ලැබෙනවා. උසස් අය හා අසුරට ඉඩ ඇතත් වරින් වර ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැන විමසිලිමත් වන්න. ශල්‍ය කර්ම කටයුතු සම්බන්ධව හැදෑරීම් වලට විශේෂ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. වෛද්‍ය ජීව විද්‍යා ක්ෂේත්‍රයට සබයි. විවාහ යෝජනා වලට බොහෝ දුරට කර්තෘකාරී බවක් ඇති කරනවා. සමකාමී තත්ත්වයන්ට බාධා ඇතිවනවා. දරුවන්ගේ කටයුතු වලට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ආගමික කටයුතු වලට මැදිහත් වූද ව්‍යාකූල බවක් ඇතිවීමට පුළුවනි. මුල් දින දෙක මානසික වශයෙන් කරදර බවක් දැනෙනවා. ආමාශගත උෂ්ණාධික බව පාලනය කර ගන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයේ ලබන ඔබගේ දැඩි හා නම්බිශීලී අදහස් පාලනය කර ගන්න. ලග්නාධිපති රවි 4 දැන්නේ ශනි හිමි 4 දැන්නේ ගමනකි. බොහෝ දුරට සංකීර්ණතාවයන්ගෙන් යුතු මානසිකත්වයක් වෙනේ. දැඩි හා නම්බිශීලී අදහස් නිසා සිත ඇවුලකට ඉඩකඩ සෑදෙනවා. විනෝද කටයුතු ගැන වියහියදම් පාලනයක් විය යුතු බව තව දුරටත් දැනෙනවා. අඩයන්ගේ බහකට අවනත වීමට නැලිවෙයි. තව රැකියා කටයුතු වලින් කොටසක් තැන්පත් කරලීමට උනන්දු වෙත එය බොහෝ දුරට ප්‍රායෝගික වීමට දුෂ්කර වේ. සිතේ දැඩි බවත් බලපෑම් ඇති කරයි. උසස් අයගේ සහන හෝ උපදෙස් අඛණ්ඩව නොලැබුණද ඉගෙනීමට ඇති කැමැත්ත ක්‍රියාත්මක කිරීමට අපහසු විය හැකි. විවාහ යෝජනා වන්නේ සංකීර්ණතාවයන් මනාව පාලනය කිරීමට ඉවසීමේ ශක්තිය දරා සිටින වෙත. උසස් හෝ සමාජයේ කැපී පෙනෙන අය හා සම්බන්ධතා ඇති කළ හැකි. ගෙදර පාලනයේදී විනෝදයට එතරම් ප්‍රමුඛතාවයන් දීම ගැන සිතන්න. මුල් දින දෙක ජලය සම්බන්ධයෙන්ද පොදුවේ පොපුවේ අමාරු සම්බන්ධයෙන්ද විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනය කරවාදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය ලබන ඔබගේ නිහඬ හැසිරීම රටාවක් පෙනෙනවා. ලග්නාධිපති බුද තුන්වැන්නේ වික්‍රමස්ථාන ගතව තමාගේ නැකතක ගමන් කරන මුල් දින දෙක ඔබගේ කටයුතු පහසුව ක්‍රමක්‍රමයෙන් වෙනස්ව බොහෝ දුරට නිහඬව සිටීමට කැමැත්තක් දක්වනවා. මිල මුදල් සම්බන්ධව පහසු මන් සෙවීමට උනන්දු වන අතර අසූරු කාර්යයන්ට එතරම් රුචිකත්වයක් නොදක්වයි. විද්‍යුත් සන්නිවේදන ශේෂ්ඨාණි අයට යම් යම් අඩුපාඩු දරා ගනිමින් යමක් කර ගැනීමට හැකි වෙනවා. සමූහ කටයුතු වලදී ව්‍යාකූලතාවයන් ඇතිවනවා. මුල් දින දෙක විශේෂයෙන් සැලකිලිමත් වන්න. මානසික වෙහෙසනවාට වඩා ප්‍රායෝගිකත්වයට යොමු වෙත යම් යම් බාධක තත්ත්වයන්ට මුහුණ දීමට හදිස්සිය ඔබට ඉඩකඩ ඇති කරනවා. මුල් දින දෙක විවාහ යෝජනා සම්බන්ධ විදාමත් කරදරකාරී විය හැකි. පාලනයේ නැත්ව හැඟෙන් විශේෂයෙනි. ගැහෙන දරුවන් සම්බන්ධව අවධානය අවශ්‍යයි. විනෝද කටයුතු වලින් එතරම් ඉහළ වාසියක් කර ගැනීමට උවකට වෙනවා. ස්නායු සම්බන්ධව අවධානය යොමු වීම අවශ්‍යයි. උරහිස් ප්‍රදේශයන් සම්බන්ධව විශේෂයෙනි. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය 23 පැහැය සහ රෝස පැහැය. ශුභ දිනය සිකුරාදා. තුලා ලග්නය. තුලා ලග්නයේ ලබන ඔබ කතා විලාසයන් පාලනය කර ගන්න. ලග්නාධිපති සිකුරු වයස්ථානයේ සඳු හිමි හත නැකතේ සිට කුජ හිමි සිත නැකතට මාරුවන 24 වන දින සිට ඉදිරි දින කිහිපය ඔබගේ වාග් විලාසයන්හි වඩාත් තියෙන බවක් ඇති කරනවා. මුදල් කටයුතු සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන්න. කතා බහේ ඍජ බව මෙන්ම අනම්‍යශීලී බව ඔබව අපහසුතාවන්ට පත් කළ හැකි. 24 දිනෙන් පසුව කර්මක සහනයක් දැනෙනවා. 24 දිනෙන් පසුව රැකියාවේ කටයුතු කෙරේ පෙර දින කිහිපයේ පැවති අවහිරතා අපහසුතා ක්‍රමක්‍රමයෙන් මගහැරෙනවා. වඩාත් බුද්ධිමත් ලෙස සම්බන්ධ විය හැකි අය ඇසුරට ලැබෙනවා. ඉගෙනීම් කටයුතුව සම්බන්ධව උනන්දුවට වඩා ඉතා මහන්සි වීමට සිදුවනවා. එහෙත් එය පාඩුවක් නොවනවා. පුද්ගල හැසිරීමේ අධ්‍යාපනයට සුබ වෙනවා. අනාගත යහපැවැත්ම බලාපොරොත්තු බොහෝ දුරට සුභවාදී බවක් ඇති වීමට පුළුවනි. එහෙත් යම් යම් තේරීම් ගති ඇති කළ හැකි.
වැඩි සමාජික අරුත්වයක් ඇති විවාහ යෝජනාවන්ට ඉඩ ඇත. වෙළඳ ක්ෂේත්‍රයේ අය ගැන විශේෂයි. ගෙදර කටයුතු වලදී කතා බහ පාලනය කරගන්න. 23-24 දිනයන් මානසික වශයෙන් කරදර ඇති කරනවා. සෙම් අමාරුකම් ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පැහැය. ශුභ දිනය සෙනසුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය නුපන්න ඔබ ධෛර්යමත්ව යුක්තිය වෙනුවෙන් වෙහෙසෙයි. ලග්නාධිපති කුජ ලග්නගතව ශක්ෂේත්‍රව රුචක යෝග බලයෙන් කමන් කරන මේ සතිය ඔබට බොහෝ සෙයින් සුභඵල ඇති කරන බව පැහැදිලියි. ඉතා ධෛර්ය යුක්ති ධර්මයට අනුව කටයුතු කිරීමට පෙළඹවීම ඇති කරනවා. මිල මුදල් භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ආරක්ෂක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩ කරන අයට ඉතා යහපත්ය. තම වගකීම් වඩාත් යුක්ති සහගත පිටු කිරීමට උත්සාහ ගන්නවා. මුල් දින දෙක අධ්‍යාපන කටයුතු ආරම්භයකට හිතනම් වැකලපේ. මානසිකත්වය නිරවුල් කර ගැනීමට අපහසු වන පැමිණේ. වත්කම් සහ පෙනුම ඇති අය හා සම්බන්ධව විවාහ යෝජනා වලට ඉඩ තිබෙනවා. පෙර පැවති සබඳතාවන් ඉස්මතු විය හැකි. විවාහයන් පසු කාලයට වඩා යහපත් විය හැකි. ගෙදර කටයුතු වලදී මිල මුදල් පරිහරණය ගැන සැලකිලිමත් වන්න. ශරීර උෂ්ණාධික ස්වභාවයන් පාලනය කරගන්න. හිසේ වේලි ගතිය ඇති කළ හැකි. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනයක් ආරවාදා. ධනු ලග්නය. ධනු ලග්නය නුපන්න ඔබ බුද්ධිමත් වුවද වෙහෙසපාරේ වෙයි. ලග්නාධිපති ගුරු තවදුරටත් වක්‍රව පස්වැන්නේ කුජ හිමි මේෂ රාශියෙහි ගමන් කරමින් භාග්‍යස්ථානය මෙන්ම ලග්නයද දකිමින් සිටිනවා. බලවත් ෂණිකේ දෘෂ්ටියද ලබා ගනිමිනේ. වඩාත් බුද්ධිමත්ව වෙහෙසවේ වැඩ කරන බව පෙනේ. වැඩිහිටි සහෝදර සම්බන්ධතා බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා. රැකියාවේ කටයුතු වලදී විශේෂයෙන් කලා කටයුතු සම්බන්ධව මහන්සියෙන් වැඩ කිරීමට සිදුවනවා. බාධක ඇතත් 27 වන දින සිට එහි බද සහනශීලී බවක් ගෙන දෙනවා. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙනි උසස් සිතුවිලි සංවිධානයේ අඩපාඩුකම් ඇති විය හැකි. මුල් දින දෙක වඩාත් විශේෂයි. මානසික ව්‍යාකූලතාවයන්ට ඉඩ තිබෙනවා. 27 දිනෙන් පසු විවාහ යෝජනා කෙරෙහි පෙරට වඩා පහසුවක් දැනෙනවා. නැගෙනහිර හෝ බස්නාහිර පෙදෙස් වලින් යෝජනාවන්ට ඉඩ ඇතිය. මුල් දින දෙක මානසික ව්‍යාකූලතාවයන් හැකිතරම් පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වන්නේ රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නය නුපන්න ඔබ වේගවත් කතා පාලනය කරගන්න. ලග්නාධිපති ශනි දෙවැන්නේ කුජ හිමි දෙනට නැගතේ රාහු හිමි සියාවස නැගතේ මාරුවන 24 වන දින සිට ඔබේ ගති පැවතුම් වල අධිවේගී තත්වයන් පාලනය වනවා. වේගවත් කතා විලාසයේ වෙනසක් ඇතිවේ. වත්කම් හෝ මිල මුදල් වඩාත් තහවුරු කර ගැනීමට එතරම් අපහසු නොවනද ඒ පිළිබඳව අදහස් තවදුරටත් පවතිනවා. රැකියාවේ කටයුතු බොහෝ දුරට වැඩි සැහැල්ලුවෙන් යුක්තව කරගෙන යාමට ඉඩ ඇතිවේ. කලා ක්ෂේත්‍රයේ අයට විශේෂයි. එහෙත් සිතවිලි තත්වයන් 22-24 දක්වා කාලයේදී පාලනය කරගත යුතුයි. කලාව හා සම්බන්ධ කටයුතු අධ්‍යයනය කිරීමට සාමාන්‍යයෙන් යහපත් බවක් ඇති කරනවා. 24-26 දිනවල බොහෝ දුරට නිදහස් අදහස් ඇතිවනවා. අන් අයට මෙහෙයන් කිරීමේ අදහස් සිතට නැගෙනවා. 27-28 දිනවල ප්‍රේම සම්බන්ධතාවන්ට ඉඩ ඇතත් බාධක ජය ගැනීමට ඉඩ ලැබෙනවා. 29 දින සෙම් අමාරු වලට ඉඩ ඇති කරනවා. උදරාගත උෂ්ණාධික ගති පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පැහැය. ශුභ දිනය සෙනසුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නය නුපන්න ඔබගේ කම අනන්‍යතාවය පෞරුෂයේ තවදුරටත්. ලග්නාධිපති ශනි ලග්නයේම ශ්‍රේෂ්ඨව සස යෝග බලයෙන් තවදුරටත් පවතින මෙම සතිය ඔබගේ අනන්‍යතාවයන් පෞරුෂයේ රැගෙන පරිදි කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. සිතවිලි බොහෝ දුරට ව්‍යාකූලත්වයක් ඇති කරන මුල් දින දෙක මිල මුදල් ගණුදෙන වල පාලනයක් ඇති කර ගන්න. 27 දින දක්වා කාලයේ තවදුරටත් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලදී අනවශ්‍ය ඉක්මන්කම් අවුල් නොවද ඉන්පසු කාලය වඩාත් යහපත් වෙනවා. දැනුම තුළින් ප්‍රයෝජන ලැබෙනවා. රාජ්‍ය සේවා හා සම්බන්ධ හෝ වෙනත් වෘත්තීය කටයුතු වල යෙදෙන අය හා සම්බන්ධ විවාහ යෝජනාවලට ඉඩ ඇතිවේ. ගතිගුණ සත්‍යවාදී බව කලත්‍රය වඩාත් ඔප්නම් වනවා. වැදගත් පවුල් පසුබිමකින් යුතුවෙයි.
ගේදර කටයුතු වලදී මුල් දින දෙක තරමක් ව්‍යාකූල විය හැකි. බරපතල පීඩා තත්ත්වයක් ඇති නොකළද පපුවේ වියලි ගති ඇතිවීමට පුළුවනි. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පැහැය. ශුභ දිනය සනසුරාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට සමූහ කටයුතු වලට සුබයි. ලග්නාධිපති ගුරු ධනස්ථාන ගතම දෙවැන්නේ තම වක්‍ර ගමන යෙදෙන අතර යෝග කාරක කුජක සක්ෂේත්‍රව භාග්‍යස්ථාන ගතව ගමන් කරන මෙම සතිය ඔබට සාමාන්‍ය යහපත් බවක් පෙන්නුම් කරනවා. එහෙත් මුල් දින දෙක කර්ම අසංවිධාත්මය හැසිරීමක් පෙන්නුම් කරනවා. මෙල මුදල් ගනුදෙනු වලට සාමාන්‍ය යහපත් බවක් ඇතිවත් එය මනාව හසිරවා ගත යුතු වෙනවා. රැකියාවෙන් ලැබෙන මුදල් තැන්පත් කිරීම තරමක් අසීරු විය හැකි, විශේෂයෙන් මුල් දින දෙක තුළදී. එල්පසු කාලය සාමාන්‍ය වනවා. දුර ගමන් වලට ඉඩකඩ තිබේ. 25-26 කාලය මූල්‍ය කළමනාකරණය කතන පුහුණු වාදයට යහපත් විය හැකි. මහන්සියෙන් වැඩ කරනවා. ආගමික පසුබිමක් ඇති තැනකදී මෙන්ම අධ්‍යාපන කටයුතු වලදී විවාහ අපේක්ෂාවෙන් හා කැළඹෙන අයගේ හමුවීමකට ඉඩ තිබෙනවා. එම අපේක්ෂාවන් බොහෝ දුරට ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. සුළු වැටීම් තැලීම් වලට ඇති ඉඩකඩ පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා.